අලියා සහ කූඹියා. මේ කතාව අලියෙක් සහ කූඹියෙක් ගැන. එක කැලේක අලියෙක් ජීවත් වුණා. ඔහු ගොඩක් ආඩම්බර වුණා. ඔහු ගොඩක් ලොකු නිසා. ඔහු නිතරම කැලේ ඉන්න අනෙක් සතුන්ට කරදර කළා වගේම ඔවුන්ට විහිළු කළා. එක දවසක් ඔහු කැලේ ඇවිදගෙන යනකොට ඔහු දැක්කා ගිරවෙක් ගහක් උඩ ඉඳන් ඉන්නවා. මේ ඔයා මොකද ඔතන කරන්නේ? ඔයා දැක්කේ නැද්ද මම මෙතනින් යනවා? මම තමයි මේ කැලේ ඉන්න බලවත්ම සතා. ඇවිත් මට ආචාර කරන්න හොඳ හිතෙන්. මොකක්? මං ආචාර කරන්නේ? මොකක්? දන්නේ නැද්ද මං ගැන? මං ඔයාට උගන්වන්නම් මට ගරු කරන්නේ කොහොමද කියලා. ගිරව අලියට ආචාර කළේ නැහැ. ඉතින් මේ තරහ ගිය අලියා ගහ ගලවලා අරගෙන සොලවන්න පටන් ගත්තා. ගිරවට තවත් ඒකේ ඉන්න බැරි නිසා ඔහු පියඹලා ඈතට ගියා. යනවා යනවා ඊගිලිලා යනවා. දැන් දැක්කද මට කරන්න පුළුවන්ද? මාත් එක්ක බලද්දි ඔයාලා ඔක්කොම දුර්වලයි. අලියා ආඩම්බරයෙන් යන්න ගියා. ඉතින් ඊට පස්සේ වෙනදා වගේ මොහු වතුර බොන්න ගඟ ළඟට ආවා. මේ ගංයුරේ තිබුණු පුංචි කූඹි කුලක කූඹි ජීවත් වුණා. මේ කූඹි හැමදාම ඔවුන්ට අවශ්‍ය කරන කෑම එක් රැස් කළා. ඒ වගේම අලියත් හැමදාම කූඹින්ට කරදර කළා. අදත් කිසිම වෙනසක් උනේ නැහැ. අලියා වෙනදා වගේම වතුර බිබී ඉන්නකොට මේ කූඹින්ව දැක්කා. මේ පුංචි කූඹියෝ කොහෙටද ඔය කෑම රැ යන්නේ? මට මේ ටික ගෙදර ගෙනියන්න වෙනවා. ඉක්මනට වැස්ස පටන් ගන්නවනේ. මට ගොඩක් කෑම එකතු කරන්න තියෙනවා. මට පේනවා. අලියා ඔහුගේ ලොකු හොඬවැලට වතුර අරගෙන කූඹියට ගැහුවා. ඒ වතුර ගහපු නිසා ඔහුගේ කෑම සවුත් වුණා වගේම කූඹියත් හොඳටම තෙමුණා. ඔයාට ඕනි තරම් හිනා වෙන්න අලියෝ. මං දවසක හොඳ පාඩමක් උගන්වනවා ඔයාට. මට හරි බය හිතුණා. එනවා මට පාඩම් උගන්වන්න. මං ඔයාව පාගනවා. මම ඔයාව මගේ කකුලෙන් පොඩි කරලා දානවා. තේරුණාද? ආපහු ඔයාගේ ගෙදරට යනවා. කූඹියට අලියා ගැනයි ඔහුගේ ආඩම්බරකම ගැනයි හරිම තරහයි. ඇය හිතාගත්තා කොහොම හරි මේ අලියට පාඩමක් උගන්වන්න. මට මේ අලියට මොකක් හරි කරන්න වෙනවා. ඔහුට බෑ මෙහෙම අනිත් අයට කරදර කරන්න. ඊළඟ දවසේ කූඹියා එළියට ගියා තවත් කෑම එකතු කරගන්න. ඇය දැක්ක අලියා නිදාගෙන ඉන්නවා. ඇයට කල්පනා වුණා හොඳ උපායක්. ඇය ඉක්මනින්ම අලිය ළඟට ගිහිල්ලා ඔහුගේ හොඬවැල ඇතුළට රිංගුවා. හොඬවැල ඇතුළට ගිය ඇය ඔහුව හපන්න ගත්තා. ඇය දිගටම ඔහුව හැපුවා අලියාට රිදිලා ඇහැරිලා කෑ ගහන කම්ම. අනේ මගේ හොඬවැල! කවුද ඇතුළේ ඉන්නේ? එළියට එනවා! අයියෝ රිදෙනවා! කූඹියට ඇහුණ ඔහුගේ කෑ ගැහිල්ල. ඇය දිගටම අලියාව හැපුවා. අලියට දැන් හොඳටම අමාරුයි. ඔහු හයියෙන් අඬන්න පටන් ගත්තා. මට උදව් කරන්න! කවුද? මගේ හොඬවැල ඇතුළේ ඉන්නවා! එළියට එන්න! කූඹියට ඇහුණ අලියා අඬනවා. ඉතින් ඇය හොඬවැලෙන් එළියට ආවා. අලියට පුදුම හිතුණා මේ පුංචි කූඹියව දැකලා. ඔහුට ගොඩාක් බය හිතුණා කූඹිය ආපහු ඔහුව හපයි කියලා. ඔහු දන ගහලා සමාව ඉල්ලන්න පටන් ගත්තා. අනේ මට සමාව වෙන්න මං ආයි කරදර කරන්න. අලියා ඔහුගේ වැරද්ද තේරුම් ගත්තා. ඔහු එහෙන් යන්න ගියා. ඒ වගේම ඔහු එදායින් පස්සේ කාටවත් කරදර කළේ නැහැ. දැක්කද? කවුරුවත් ලොකුයි පොඩි කියලා නෑ. අපි හැමෝම එක වගේ. කවදාවත් තමන්ගේ දක්ෂතාවයන් ගැන ආඩම්බර වෙන්න නම් එපා. දරුවනේ, ඉතින් ඔයාලා මොනවද ඉගෙන ගත්තේ? අපිට අපේම දක්ෂතාවයන් තියෙනවා. හොඳට මතක තියාගන්න. කූඹි වගේ සමහර පුංචි අයට ලොකු අලින්ටත් වඩා දේවල් කරන්න පුළුවන් කියලා. තේරුණා නේද? ඔයා හරි, අපිට තේරුණා. ඒක නෙවෙයි, මං දැන් දැක්කනේ අපේ සිලී කරදරයෙන් ඉන්නවා වගේ. මොකද එයා වතුරට බයයි. මට සමාවෙන්න. අපි ආපහු කවදාවත් එයාට කරදරයක් නම් කරන්නේ නැහැ.
අපි එයාට උදව් කරන්න ඕනේ එයාට ওই තියෙන බය නැති කරගන්න. ගොඩක් හොඳයි. මට ඔයාලා ගැන ගොඩාක් ආඩම්බරයි.